අකණ්ඩව දෙවන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1082 දෙනෙකු ලෙසයි. විදේශගතව සිට පැමිණි පුද්ගලින් 6 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව ගත වූ මාසය තුලදී මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 22038. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 21ක්ද ඊයේ තහවුරු වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. වයස අවුරුදු 30ට වඩා අඩු කාන්තාවන් 2 දෙනෙකුද මිය ගිය පිරිස අතරට ඇතුළත්. ඒ අනුව ගත වූ මාසය තුලදී මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 462ක්. समस्त कोविड मरण संख्या सटान बने हारसाई मेवन विट डेल्टा प्रभेदेट पड़ा ओमिक्रोन कोविड वायरस प्रभेद श्रीलंका वतुल प्रमुख प्रभेदे बवट पात्वद बिनवा एही व्याप्ति वेगवत्ती मत समगाय සමාජගත වෙලාය කියන වචනයට අර්ථ දක්වීමට අනුව කටයුතු කිරීමට එහෙම නැත්නම් ඒක තහවුරු කිරීමට අපිට මේ මොහොතේ හැකියාවක් නැහැ මොකද අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා රෝග ලක්ෂණ රහිතව නමුත් ආසාදිත පුද්ගලයෝ ඉන්න තියෙන ඉඩකඩ මේ ඔමික්‍රෝන් රෝගියත් එක්ක ඒ වගේම රටේ ජනතාවගෙන් අතිබහුතරයක් එන්නත ලබා ගැනීම තුළ පවතින තත්ත්වයක් මේ නිසා සෑම පුද්ගලයෙක්ම යම් පොකුරකට සම්බන්ධ වී කරවා ගැනීමේ ගැටලුව තියෙනවා ඒ නිසා තවමත් පොකුරක්ද එහෙමත් නැත්නම් සමාජගත වෙලාද කියන වචනය පැහැදිලිව කියවීමට එහෙම විද්‍යානුකූලව පෙන්නුම් කරන්න බෑ නමුත් අපි දන්නවා මේ මොහොතේ රෝගීන් හමු වෙන සෑම ස්ථානයකම මේක සම්බන්ධ කරගන්න බැරි නිසා අපිට වසංගත රෝගී විද්‍යානුකූලව අපිට එවැනි වචනයක් භාවිතා කරන්න නොහැකි වුණත් රෝගය සමාජයේ පුරා පැතිරෙන තිබෙන බව අපිට පිළිඅරගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල දිමුලපතන දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට සහ ගුරුවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් පදිංචි නිවාසවලම සොය නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.